කෝෂයකින් බලගැන්නෙන කිලවිදුලි පංකාවක් මේකමන් නිර්මාණය කළේ අවරශ්මී වැඩගන්න මිනිස්සුන්ට දහඩියෙන් තොරව තරමස් සිදුවල සිදීමටයි. මේක බං නිෂ්පාදනය කරන්න යොදාගත්තේ සෝල පැනල්ලයකුයි සුවිච්චයකුයි රීචාර්ජබල බැටරියකුයි බ්ලූටුත් ස්පීකරයකුයි පීසී පෑන්යකුයි කම්බී මේ කොටසම සම්පූර්ණයෙන් හදන්න යොදාගත්තේ අයිස් කෝටු. මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ සෝල පැනල් එකට අවු වෙනට පස්සේ මේක මම සෙට් කරලා තියෙනවා බැටරියට. බැටරිය අවු රශ්මියෙන් චාර්ජ් වෙනවා. මම බැටරිය සෙට් කරලා තියෙනවා ස්විච් එකකට. ස්විච් එක දැම්මට පස්සේ මේ ෆෑන් එක කැරගෙනවා. සෝල පැනල් එකෙන් මේ බැටරි චාර්ජ් වෙලා මදි වුණොත් අපිට පුළුවන් මෙන්න මේ කේබල් එක හරහා මෙන්න මෙතනට සම්බන්ධ කරලා මේ ආකාරයට සම්බන්ධ කරලා මේක චාර්ජ් කරගන්න. ඊට අමතරව මේ බ්ලූටුත් ස්පීකරෙන් සිංදුව රස විඳීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේක ජංගම දුරකථනයට බ්ලූටුත් හරහා කනෙක්ට් කරලා අතින් ස්පර්ශ නොකර මේ බටන් එකෙන් සද්ද වැඩි කරලා අපිට සිංදුව රස විඳීමට හැකියාව තියෙනවා. මේ මැද තියෙන බටන් එකෙන් කරන්නේ අපි ජංගම දුරකථනයට කෝල් එකක් ආවට පස්සේ අපිට ජංගම දුරකථනය ස්පර්ශ කරන්නේ නැතුවම මේ බටන් එක ක්ලික් කරලා අපිට කෝල් එක අන්සර් කරන්න පුළුවන්. තවද අපිට FA මෝඩ් තියෙනවා මේකේ. අපිට මේ විදිහට මේක ඔන් කරගන්න පුළුවන්. මේ මෝඩ් කියන බටන් එක ඉවර පස්සේ අපිට FM යන්න පුළුවන්. ඉතින් අපිට රේඩියෝ වලින් සින්දු අහන්නත් මේකෙන් හැකියාව තියෙනවා. තව අපිට මේකේ AX පෝට් එකක් තියෙනවා. මේකෙන් AX කේබල් එක කරහා අපිට මේකෙන් සින්දු රස විඳින්න පුළුවන්. හැබැයි මේ ඔප්ෂන් එක පාවිච්චි කරන නම් ගොඩක් වෙලාට මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ මේ බ්ලූටුත් ස්පීකර් එකේ බැටරි බැස්සට පස්සේ බිඳුවටම ෆෝන් එකට ඒ කේබල් එක සෙට් කරලා අපිට සිංදු රස විඳීමට හැකියාව තියෙනවා. තව අපිට මයික්‍රෝ USB හරහා අපිට මේක චාර්ජ් කර ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ පොට් එක හරහා. අපිට SD කාඩ් දාලා මෙන්න මේ මෙතනට SD කාඩ් දාලා අපිට මේකින් සිංදු රස විඳීමේ හැකියාවක් තියෙනවා. ඒ ඔප්ෂන් එක පාවිච්චි කරනකොට නම් බ්ලූටුත් කරන්න ඕනෙත් නෑ. එහෙම කරන්ට් මේකේ බැටරියෙන් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. තව මෙම උපකරණයෙන් මේ ෆෑන් එක අපිට ඕන විදිහට ඇජස් කරලා මූන්ට් එනර්ජියට හුලම් අපිට මේ ෆෑන් එක ඇජස් කරලා හදා ගැනීම හැකියාව තියෙනවා. අපිට මෙන්න මේ ආකාරයට මේක මෙහෙම නවලා අපිට රැගෙන යාමේ හැකියාවක් තියෙනවා.